අප රටේ බහුල වශයෙන් සිදුවන ඛේදනීය සිදුවීමක් තමයි බාල වයස්කාර දරුවන්ගේ මව්වරුන් විදෙස්ගත වීම. බොහෝ වශයෙන් ආර්ථික අපහසුතා නිසා අප රටේ මව්වරුන් විදෙස් රැකියාවන් බලා පිටත්ව යනවා. මේ නිසා අපේ රටේ දරුවන්ගේ අනාගතයට එල්ලෙවි ඇත්තේ බරපතල තර්ජනයක්. මෙම අවදානම් තත්ත්වයේ හමුවේ විදෙස්ගතවන මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ නීතියක් බලාත්මක කිරීමට ළමා හා කාන්තා රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස්ගතවීම තහනම් කරන ලෙසට ඉල්ලමින් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය සියත ප්‍රවෘත්ති අංශයේ වෙත පැවසුවේ. මම මේක මේ පෞගේ කාලේ පෞගේ දැන් මම හිතන අවුරුද්දක් වගේ කාලේ දැන් සුවලා බලනකොට තීරණයක් අරගෙන තියෙනවා. අවුරුදු දෙකට වඩා දෙකට වැඩි ළමයි වයස දෙකට වැඩි නම් ඒ අම්මට රට යන්න පුළුවන්. කියන අවුරුදු දෙකයි කියන එකයි මාස 9 වුණත් දෙක යන්තම් දෙක වෙච්ච ළමෙක් ඉන්න අම්ම කෙනෙකුට රට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරුවාගේ ජීවිතය සහ ඒ මවගේ ජීවිතය කියන දෙකම අනතුරේ. මව යන්නේ මානසික ආතත් විද්‍යාත්මක ඒ දරුවත් එක්ක මවගේ තියෙන බැඳීම ඒ කාලය තුලදී ඉතාම අධිකව තියෙනවා. ඉතින් රටකට රස්සාවට ගියාට එයට ඒ රැකියාව කරගන්න තරම් මානසික තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අනිත් එක ප්‍රධාන කාරණේ ඊටත් වඩා අපේ පරපුර අපේ ශ්‍රී ලාංකික දරුවෝ එයා දෙමළ වෙන්න පුළුවන් එයා මුස්ලිම් වෙන්න පුළුවන් මොන ජාතිය හරි අපේ ශ්‍රී ලාංකික දරුවන්ට ලොකු අවඩක් මේකෙන් වෙනවා. අම්මගේ සෙනෙහස අම්මගේ ආදරේ අම්මගේ රැකවරණය අවශ්‍යම මොහොතක අම්මා පිටරට ගියාම ඒ දරුවට සිද්ධ වෙන දේ ගැන හිතා ගන්න පුළුවන්. අද අපිට ළමා අපචාර ගැන කතා කරද්දී පවුලේ අය තමයි දරුවන්ට ගොඩක් අපචාර කරලා කියන්න කනගාටුයි හරි දුකයි කියන්න. නමුත් පියවරු ගොඩක් ඉන්නවා දරුවන්ට අතවර කරපු. එවන් යුගයක අම්මව අපි පිටරට ඇරියාම ඒ දරුවගේ තත්ත්වය කොහොමද? ඒක නිසා මම අතික ජනාධිපතිතුමන්ගේ බොහෝ මෝණකමි. මගේ ඉල්ලීම කරනවා අම්මලාට පිටරට යාම නතර කරන්න. අපිට ඩොලර් ඕනේ. ඩොලර් ඕනේ කියලා අපිට අපේ රට ජාතීන් අපේ අනාගතේ විනාශ කරගන්න බෑ.